වර්ලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වැනි ජාතික සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුණා. එහි හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ඕෂ්ණීය මෝල්ඩ් කිරිසාරින් පිරි මිස්ටර් මෝල්ඩ් සැෂන් දැන් රුපියල් 60කට. එහිදී හිටපු ජනාධිපතිවරුන් සංවාදයකටද එක් වුණා. මෙතන ඉන්න අපි 3 දෙනාම 2015 ඒ වගේම 19 ඉවර වෙනකන් ඒ ආණ්ඩුව කරන්න අපි එකට හිටපු 3 දෙනෙක් අපි 3 දෙනා මේ වේදිකාවේ ඉන්නේ. Unlike both President Kumaranathunga and President Sirisena, I was not elected. I just walked into the office and sat down because no one was claiming it. But I have had the opportunity of serving as Prime Minister under both of them. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විනාඩි 3ක් 4ක් අරගෙන නිකන් කතික තරගයක් වගේ. කතික නෑ. මම කොහෙත්ම කැමති නැහැ මේ පහුගිය අවුරුදු 74ම මේ රට කාපුම් මේ රට පාලනය කරුවේ කියලා කියනවා. ඒක මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද පළවෙනි අගමැතිවරයා ගත්තොත් ඩී සේනනායක මහත්තයා. හොරෙක්ද? ඩල්ලි සේනනායක මහත්තයා ගත්තොත් හොරෙක්ද? සර්ජන් කොතලාවල ගත්තොත් හොරෙක්ද? SWRD බණ්ඩාරනායක මහත්තයා ගත්තොත් හොරෙක්ද? සිරිමාව බණ්ඩාරනායක මහත්තයා ගත්තොත් හොරෙක්ද? දේශපාලඥයත් එකේ ඉඳන්ම හැදෙන්න ඕන. රාජ්‍ය නිලධාරි අමාත්‍යංශ ලේකම් ඉඳලා ජනාධිපති ලේකම් ඉඳලා පල්ලෙහාට හැදෙන්න ඕනේ. ඊළඟට රටේ පුරවැසියොත් යහපත් පුරවැසියෝ වෙන්න ඕන. හරි. ලංකාවේ තියෙන සමාගම් වලින් 50%ක ප්‍රධාන විධායක නිලධාරියෝ ඉන්නේ ගණකාධිකාරිවරු. හැබැයි වර්ලත් ගණකාධිකාරිවරයෙක් එහෙම නැත්නම් ගණකාධිකාරිවරයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බැරි වෙච්ච එක. මෙතන ඉන්නවා නම් මේ රටේ ජනාධිපති වෙන්න ඕනයි කියලා හිතන එක්කෙනෙක්. එයාට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? එයාට සුභාර්ථනා කරන්න. එයාට නෑ ඊට වැඩිය දෙයක්. ජනාධිපති උනේ නෑ. ඒත් UNPA සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුම ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වාගේ ක්‍රියාකාරී. මහවැලිය සාර්ථක කරේ එතුමනි. එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මෙයාට උඩට යන්න පුළුවන්. හැබැයි කම්පැනි එකක CEO කෙනෙක් වෙන්න පුළුවන් නම් ඇයි රටේ CEO කෙනෙක් වෙන්න බැරි? CEO කෙනෙක්ගේ අපේ මේවා ඊට වඩා වෙනස්. වෙනස්. ස්ටීව් ජොබ්ස්ට ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් වෙන්න බෑනේ. ඒක කරපු එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්. හා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔය මේකයි දැන් ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුවත් ආවේ නැහැනේ මේ චාර්ට් ඉදිරිපත් නේ. ඉතින් අපි එපා කියනවාද? ඔව්. ඉතින් මේක හැම වෙලෙම පාලනය කරන්නේ නීතිඥයෝ. ඔයගොල්ලෝ වැරදි වෘත්තියේ ඉන්නේ. වැරදි වෘත්තියේ. මනං හිතනවා මේ රටේ හැම කෙනාටම දොරල් විවෘත වෙන්න ඕනේ. උගත් වැදගත්, මම වැදගත් කියනකොට කියන්නේ ethical. එක්තරා කණ්ඩායමක් මේ රටේ නායකත්වයේ දැහැගෙන හිටියා දැන් අවුරුදු 76ක්. හොඳටම ඇති. අලුත් කට්ටියක් එන්න ඕනේ. හැබැයි අර නිර්ණායකයන් තියෙන්න ඕනේ. ජනාධිපතිතුමියනේ මේ උගතුනුත් ඉන්නවා හරියට හොරකම් කරන අය. මට ඒක ඇහුන්නේ. අමාත්‍යංශවල ඇමතිට හොරකම් කරන්න බෑ. අමාත්‍යංශ ලේකණුයි චීෆ් එකවුන්ටනුයි දන්නේ නැතුව. ඊට පස්සේ තමයි ඒ දෙන්නත් පටන් ගන්නවා අපේ මහේකා එහෙමනම් අපි පොඩ්ඩක් ගහමු කියලා. ඔබතුමාගේ කාලයේ 2018 වර්ෂයේදී රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණා. ඒක ඇති වුණේ ඔබතුමා එවකට හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කියලා කිව්වා. ඒ ගැන ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ? ඉතාලම කිටියෙන් උත්තරයක් දෙනවා නම් නෑ මට ඔකට උත්තරේ දෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහතුමා මේ දැන් මෙච්චර හොඳට අපි කතා බහ කර කර ඉඳලා මාත් එක තරහ වීදි දන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ ඕන කෙනෙකුට පුජ්ජලිකව මාව හම්බුනොත් මං කියන්න. හරි ඔකේ. මං හිතන්නේ ඒක සාධාරණ උත්තරයක්. ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. හරි ඔකේ. හැබැයි ඒකේ වගකීම මම ගන්න ඕනේ. හැබැයි රාජ්‍ය නායකයෙක් වුණාම මම ඒකයි කිව්වේ. බොහෝ අය හිතනවට වඩා සංකීර්ණයි. එයාට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් අපේ ඉතිහාසයේ ලංකාවේ මල්ලි අයියා රජ කරනවා නම් අයියාව මරලා පාලනය කරනවා. ඉතින් ඒක ඔබතුමා ඉස්සෙල්ලා ආගමති කෙනෙක් මරලා තව ආගමති කෙනෙක් ගෙනා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.